ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් දවසේ උණුසුම්ම සිදුවීම් එක්කොට මුලින්ම ඔබට කියන ස්වාධීන රෝපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් දවසන සුන්තල පුවත් සිරස්තල පිටරට ඉන්න පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් හතරක් රටට ගේන්න සැලසුම් LTTE ඩයස්පෝරාවට එරෙහිව මිලානෝවල ශ්‍රී ලංකා දේශප්‍රේමීන් දවැන්ත විරෝධයක සමෘද්ධි සහනාධාරය එපා කියන අයට 104ක සහන පොලියට රුපියල් ලක්ෂ 5ක ණයක් අභියෝග ජය ගන්න කියා එකට හිටගත් සජිත් පිලට අවුරුද්දයි 30ට සජිත් රනිල් පැටලෙයි මියන්මාර් හමුදා පාලනයට එරෙහි විරෝධයට පොලිසියෙන් වෙඩි 50ක් මරුට ඇඟලුම් කර්මාන්තයේ මොහොන දීලා තියෙන අභියෝග ජය ගන්න රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන්න සූදානම් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා කියනවා. ජනාධිපතිතුමා මේ බව කිව්වේ ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ නියෝජිතයන් එක්ක ජනාධිපති කාර්යාලයේ අද පැවැතුණු විශේෂ සාකච්ඡාවකදී. ඇඟලුම් ක්ෂේත්‍රයේ මූණපාති අභියෝග රජය හඳුනාගෙන ඇති අතර එම ක්ෂේත්‍රයේ පළතායි හා ගුණාත්මක ලෙස වර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා කියා සිටියා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සඳහා ලෝක විලඳපොලේ ඉතා ඉහළ පිළිගැනීමක් පවතින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නව පිවිදීමක් ඇති කිරීමෙන් විශාල විදේශ විනිමයක් රටට ආකර්ෂණය කර ගැනීමට හැකි බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ. ඇඟලුම් ක්ෂේත්‍රයෙන් මේ වසරේදී ඇමරිකා ඩොලර් බිලියන 5.1ක ඉලක්කයක් සපුරා ගැනීමට නියමිතයි. රටේ පොදු සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් ඇති නොවන පරිදි ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ යම් යම් සෞඛ්‍ය නිර්දේශ ලේල් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටද මෙහිදී යෝජනා කෙරුණා. ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟිය පිළිබඳ අවධානය යොමු වුණු අතර ගුණාත්මක හා සුරක්ෂිත රැකියා අවස්ථා උදා කිරීමෙන් තරුණ තරුණියන් ආකර්ෂණය කර ගත හැකි බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ආයෝජකයින් සඳහා වීසා කාල සීමාව දීර්ඝ කිරීම හා වීසා ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටද මෙහිදී අවධානය යොමු වුණා. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, පවිත්‍රා වන්නාරච්චි හා රාජ අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ, ආචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර යන මහත්මාත් පින්නතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා. යුගන්තේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු දෙකකටත් කිට්ටුයි. මේ වෙනකොටත් ප්‍රහාරයට සම්බන්ධ රටවල් 5ක ජීවත් වුණු ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙක් රටට ගෙන්වලා කියලයි ජීඑල් පිරිස් ඇමතිතුමා නම් කියන්නේ. එවකින් මරුණ තවත් 4 දෙනෙක් රටට ගෙන්වා ගන්න කටයුතු සිද්ධ කරනවා කියලත් ඇමතිවරයා කියනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ සංවේදී කරුණු ඇතුළත් වෙලා තියෙන විලුම් සියල්ලත් නීතිපතිවරයාට බාර දීලා අවසන් තත්වයක්. එහෙම තියෙද්දිත් අද පැවති මාධ්‍ය හමුවකදී අගනතුගුරු අති උතුම් මැල්කම් කාතිලර් රංජිත් හිමිපාණන් පාස්කු කොමිෂන් වාර්තාව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එම වාර්තාවෙන් මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ හිටපු කතෘව, මේ බෝම්බ ප්‍රහාරයට අනුග්‍රහය දක්වපු, මුදල් හදල් දුන්නු, මේ සංවිධානය කරන්නට පිටිපස්සේ ඉඳගෙන උදව් කරපු අය කවුද කියන ප්‍රශ්නෙට අපිට පිළිතුරක් ලැබුණේ නැහැ මේ කොමිෂන් සභා වාර්තාවේ. යම් යම් ඉඟි කිරීම් සිද්ධ කරලා තියෙනවා. නමුත් මේ කොමිෂන් සභා වාර්තාව සහ රජයේ බුද්ධි අංශය මෙන්ම අපරාධ විමර්ශන කොට්ටාසය, ඒ වගේ සංවිධාන වලින්වත් මේකට පිළිතුරු අපිට ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කොමිෂන් සභාව මීට වඩා මේ සම්බන්ධව කරුණු සොයා බලයි කියලා. නමුත් එවැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ නිසා මේක අපි මූලික වශයෙන් සලකන්නේ අසම්පූර්ණ වාර්තාවක් හැටියටයි. යම් යම් මූලික කාරණා කීපයක් එහෙම් මෙහෙම් තියෙනවා. නමුත් මේ කොමිෂන් සභා වාර්තාව ගැන සෑහීමකටපත් වෙන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පාස්කු විමර්ශනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් අප්‍රේල් 21 වෙනිදාට පෙර සෑහෙන ප්‍රගතියක් මේ සම්බන්ධයෙන් ලැබෙයි. රජයේ ආයතනවලට කියලා දෙනවා ප්‍රතිඵල ඉක්මනට පෙන්වන්න. දැන් සම්පූර්ණ වාර්තාව නීතිපතිමාට යවලා තියෙනවා. සඳහන් වෙලා තිබෙන කරුණු අනුව පැහැදිලි වෙනවා මේක අපේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එයින් ඔබට ගිහිල්ලා තියෙන කරුණු ශ්‍රී ලාංකිකයන් 54 දෙනෙක් රටවල්
පහක සිටියදී අත්අඩංගුවට අරන් තියනවා. 50ක් දැනටම ලංකාවට ගෙනල්ලා තියනවා. අනිත් හතර දෙනා ඉතාමත් ඉක්මනින් අපේ රටට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙල යොදාගෙන යනවා. ඒ වගේම 2020 ඔක්තෝබර් මාසයේ කටාර් රාජ්‍ය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙන විදිහට ඒගොල්ලෝ දැන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවා. ඒ සමහර අය ශ්‍රී ලංකාවේ පුරවැසියන් නෙවෙයි. ඉතින් ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට අපි තොරතුරු සහිතව ඉල්ලීමක් කරනවා, පූර්ණ විමර්ශන කරලා ඒ තොරතුරු අපේ රජයට දැනුම් දෙන්නේ කියලා. මද්‍රසා පාසල් සම්බන්ධයෙන් ගෙන ඇති නියෝග පිළිබඳවද අමාත්‍යවරයා මාතය දැනුවත් කළා. මද්‍රසා කියන ආයතන දැනට 2000කට ආසන්න රටේ නොයෙක් නොයෙක් තැන්වල තිබෙනවා. මේවා මොනවද උගන්වන්නේ? විෂයමාලා මොනවද? කවුද උගන්වන්නේ? මේ සම්බන්ධයෙන් යහපාලන රජයේ කිසිවක් සෙවීමට හෝ පාලනය කිරීමට කිසිම උත්සාහයක් දැරුවේ නැහැ. ඉතින් ඒවෙන් තමයි මේක මේ විදිහට ව්‍යාප්ත වුණේ. මේ අතර මද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අතරංගුරගත් පුද්ගලයෙකු අන්තවාදී කටයුතු වල නිරත වුණ බවට පරීක්ෂණවලදී හෙළි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අනාවරණය වී තිබෙන්නේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට. එම ගිණුමෙන් යම් මුදල් ප්‍රමාණයක් කින්යා ප්‍රදේශයේ සිට මෙහෙවනු ලබන අන්තවාදී මතධර්ම සංවිධානයක ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔහු තවදුරටත් විමර්ශනය කිරීම සඳහා ඊයේ දින පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් ශස්ත්‍රක්‍රියා විමර්ශන කොට්ටාශය වෙත බාර ගනු ලැබුවා. ජිනීව මානව හිමිකම් සැසිවාරයේදී මේ වෙනකොටත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි සංශෝධනය කරලා ඉදිරිපත් කරපු ඒ යෝජනාවලිය තවමත් සාකච්ඡාවට අරන් නැහැ. මේ තත්ත්වයත් එක්කම LTTE ඩයස්පෝරාවටත් රටට එරෙහි බලවේගවලටත් විරුද්ධව ඉතාලියේ මිලානෝ නුවරදී සිදුණු උද්ඝෝෂණය ගැන අප විශේෂ නියෝජිත ශ්‍රීමාල් පත්‍රරාජ මේ විදිහට වාර්තා කරනවා. යුරෝපයේ පුරා සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්වුණා. බටහිර තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට පක්ෂපාතිත්වය දක්වන රටවල් වලට දැඩි බලපෑම් එල්ල කිරීමේ පාදිනවා. ශ්‍රී ලංකාවට පක්ෂපාතිත්වය දක්වන්න එපායි කියලා ඒට විරෝධය පෑම සඳහා තමයි දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් මේ වගේ විරුද්ධතාවලට යොමු වෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරස්වරිය ඉදිරිපත් කළ වාර්තාව හා LTTE ඩයස්පෝරාවේ ක්‍රියාවලියට විරෝධය පළ කරමිනුයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඉතාලිය නැවත වරක් වසාදමා ඇති මොහොතක යුරෝපයේ විසින් බහුතර දේශමාමක ශ්‍රී ලංකිකයින් පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටීම විශේෂත්වයක්. නිරෝධායන නීති රීති අනුගමනය කරමින් පැවැත් වූ මෙම උද්ඝෝෂණය සඳහා පොලිස් ආරක්ෂාවද ලබා දී තිබුණා. මේ අතර බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර හැරෝ ප්‍රදේශයේ තමිළ ජාතිකයින් පිරිසක් සංවිධාන කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළා. විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුමක්ද හටගැනුණු අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන පසුව ඔහු නිදහස් කිරීමටයි පොලිසිය පියවරගෙන ඇත්තේ. මෙවර ජගත් මානවකම් සැසිවාරයේ ආරම්භ වූයේ පසුගිය 23 වනදායි. කැනඩාව, එක්සත් රාජධානිය ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීගෝ සහ මලාවියන් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට එරෙහිව අනෙක් රටවල සහයෝගය ලබා ගැනීමට යෝජනාවේ සම අනුග්‍රහකත්වයේ තරණ කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි ප්‍රයත්නයක නිරත වන බවයි වාර්තා වන්නේ. රට ඇතුලේ සහල් හිඟයක් ඇතිවෙන්න මොනම විදියකින්වත් ඉඩ තියන්නේ නැහැ කියලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා. වෙළඳපොලේ කිසියම් හාල් හිඟයක් ඇති වුණොත් ජනතාව වෙනුවෙන් පිටරටින් හරි හාල් ගේන්න රජය සූදානම් කියලයි ඇමතිවරය නම් කියන්නේ. අදට යෙදි තිබූ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය වෙනුවෙන් නාරහින් පිට ආර්ථික මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ප්ලාස්ටික් දූෂණයේ මැඩ පැවැත්වීම යන තේමාවෙනුයි පාරිභෝගික අයිතිවාසිකම් දිනය සැමරුණේ. අමාත්‍ය මහින්ද අමරවීර, රාජමාත්‍ය ලසන්ත අලකේවන්න යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ වගකීමක් යුතුකමක් තිබෙනවා. පොදු ජනතාව පරිභෝජනය කරන සහල් රුපියල් 100කට වඩා අඩු මිලකට අලෙවි කරා. ඒ වගකීම ඉෂ්ට කරන්න යාමේදී
වැඩිමිලට මේ සහල් අලෙවි කරන ආයතන වටලන්ට සිද්ධ වෙනවා නඩුබවරන්ට සිද්ධ වෙනවා පාරිභෝග කටයුතු අධිකාරිය. රජයේ පැහැදිලි ප්‍රතිපත්තියක් කියලා තියෙනවා. කීයට වී මිලදී ගත්තත් පාරිභෝගිකයන්ට රුපියල් 100ට අඩුවෙන් සහල් ලබා දිය යුතුයි කිය. මුළු ලෝකෙම විනාශ වෙලා තියෙන තත්ත්වයක් තුන සාධාරණ මිලට සහල් සපයන්න බැරි වුණොත් හිඟියක් ඇති කළොත් මැව්වොත් මහින්දමර වීර ඇමතිතුමාලගේ සහයෝගයෙන් විශාල සහල් තොගයක් ගෙනහල්ලා වෙළඳ පොළට අඩු මිලට සපයන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද එන සිංහල දෙමළ අවුරුදු උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොර අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සැපීම සඳහා විශාල උත්සාහයක් අපේ අමාත්‍යාංශය දරනවා. සමෘද්ධිලාභීන් ණය හා ආධාර මත පමණක් ජීවත් වන පිරිසක් බවට පත් නොකර ව්‍යවසායකයන් ලෙස නැගී සිටීමේ හැකියාව ඇති පිරිසක් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය සයන් රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් ගැන මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු සාකච්ඡාවකදී තමයි අග්‍රාමාත්‍යවරයා මේ බව කිව්වේ. නිෂ්පාදන ගම්මාන 500ක් දෙවෙනි පුරා පිහිටවීමේ වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. දැනටමත් එවැනි ගම්මාන 50ක් ආරම්භ කර තිබෙනවා. ආබාධ සහිත පිරිස් හඳුනා ගනිමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේ. සමෘද්ධි කාන්තා ව්‍යවසායිකාවන් 25,000ක් සයුබල ගැන්වීමේ වැඩසටහනක්ද ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙනවා. සමෘද්ධි සහනාධාරය අවශ්‍ය නොවන පිරිස් සිය කැමැත්තෙන් ඉවත් වීමේදී 4%ක සහන පොලි අනුපාත කටතේ රුපියල් 105ක ණයක් ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණා. කොරෝනා පොකුරට අදත් 178 දිනක් එකතු වෙද්දී 321 දිනක් පූර්ණ සුවය ලැබලා සිය නිවෙස් වෙත ගොස් තිබෙනවා. කොරෝනා රෝගීන් හමුවීම අවම වෙද්දී ඇස්ට්‍රාසෙනිකා එන්නත් කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. මේ එන්නතින් අතුරු ආබාධ ඇතිවෙනව කියලා පැතිර යන ප්‍රචාරවල කිසිම සත්‍යතාවයක් නැහැ කියලත් සෞඛ්‍යංශ අවධාරණයෙන්ම කියනවා. ගෙවුණු පැය 24ක කාලයේදී අපේ රටේ කොරෝනා ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණු දිස්ත්‍රික් බවට පත්ුනේ කොළඹ, මාතර සහ ගම්පහ කියන දිස්ත්‍රික්. එත් එක්කම ඊයේ දවසේදී එක් කොරෝනා මරණයක් අපේ රටෙන් වාර්තා වුණා. එත් එක්කම 2600කට වැඩි පිරිසකට ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දවසේදී ලබා දෙන්නටත් අපේ සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මෙතරතුරුත් එක්ක අපි අදත් බලමු අපේ රටේ වගේම ලෝකයේ කොරෝනාවේ අලුත්ම තත්ත්වය. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනය තුල 2603 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දුන්නා. ඒ අනුව 773,011 දෙනෙකුට එන්නත මේ වන විට ලබා දී තිබෙනවා. කොළඹ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා COVID-19 එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රීයව නොමිලේ වෙන් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk වෙබ් අඩවින්, echannelin.com වෙබ් අඩවින් හෝ echannelin ජංගම යෙදවුම් මගින් වේලාවක් වෙන් කරගත හැකි. මේ සඳහා කිසිදු අතරමැදියෙකු අවශ්‍ය නොවන බව නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසනවා. ඇස්ට්‍රාසෙනිකා එන්නත හේතුවෙන් රුධිරයේ කැටකිසීමක් සිදුවන බවට පැතිරියන් ප්‍රචාරවල සත්‍යතාවයක් නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. ස්වාතින් රූපහිනී 7 වෙනි පැය වැඩසටහනට එක් වෙමින් වෛද්‍යවරුන් මේ පිළිබඳ පැහැදිලි කළා. රෝගියෙකුට එන්නතක් වූ ඖෂධයක් දුන්නහම ඕනෑම සංකූලතාවයක් එනවනම් ඒක අපි වාර්තා කිරීමට තමයි අපි නිර්දේශ කරන්නේ. ඉතින් මෙවැනි අවුරුද්දයක් දෙනකොට එවැනි වාර්තා සිද්ධ වෙනවා. ඒ වෙන සංකූලතා උදාහරණයකට දැන් කියන රුධිරයේ කැටකිසීම වගේක් කියලා. ඒක එන්නතට සම්බන්ධ කළ හැකිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ දැනට තියෙන දත්ත අනුව එහෙම සම්බන්ධතාවයක් නැහැ කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්නලා තියෙන්නේ. අදත් ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් නිකුත් කරලා තිනවා නවත්තන්න එපා ඉන්නත් කිරීම. අවුරුදු 50 60 70 80 මිනිසුන්ට ලේ කැට ගැසීමේ, හෘදයා ආබාධ හැදීමේ, අන්සභාග හැදීමේ ප්‍රවණතා තියෙනවා. එන්නතින් වැඩිවීමක් දකින්නේ නැහැ කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. නිර්දේශ තියෙන්නේ එහෙම තියන අයට තමයි විශේෂයෙන්ම මේක අවශ්‍ය වෙන්නේ. මොකද ඒ අයට වෛරසය වැළඳුනොතින් එක ආසාදිනීමේ තියෙන ප්‍රවණතාවය වැඩි, දෙක එම රෝගයේ උත්සන්න වීම දරුණු තත්වයකට යාමට සහ මරණයට ළඟාවීමට තියෙන
ප්‍රවණතාවය වැඩි. අලුත් ප්‍රභේද ඇති වෙනවා. ඉස්සරට වඩා ශීඝ්‍රයෙන් පැතිරී යාමට හැකි වෙන්න පුළුවන්. කොරෝනා හැදිච්ච අයට නැවත බලපෑම් ඇති කරන්න පුළුවන් ප්‍රභේද මතුවෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණා කියලා රෝගයේ හැදීම කෙසේ වෙතත් දරුණු රෝග තත්ත්වය වැළඳීම සහ මරණයටපත් වීම දැන් අපි ඇත්තටම කොරෝනා වලට බය ඒක හින්දානේ. නැත්තම් මැරෙන්නේ නැත්තම් දරුණු රෝග වෙන්නේ නැත්තම් සෙම් ප්‍රතිස්රාවක් විතරක් හැදෙනවා නම් අපි කොරෝනා වලට බය නැහැ. එතකොට මේ සියලු එන්නත් වලින් අලුත් ප්‍රභේද වලටත් ඒ ආරක්ෂාව ලබා දෙනවා. මේ අලුතෙන් තියෙන එන්නත් ඉතාමත් පහසුවෙන් අප්ඩේට් කරන්න පුළුවන්. මෙරටින් වාර්තා වන COVID-19 සමස්ත ආසාදිත සංඛ්‍යාව 88,085 2589 දෙනෙකු රුවල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබෙනවා පූර්ණ සුව ලැබූ සංඛ්‍යාව 84,969ක් හැටන් නෝවුඩ් ද්‍රවිඩ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුවෙකුට කොවිඩ් ආසාදිත නිවි ඇති බවට හඳුනා ගැනීමත් සමග එම ශ්‍රේණිය සතික කාලයක් වසා දෙමියට තීරණය කළ බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මෙම සිසුවා රැගෙන යාමට පියවර ගන්නු අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. මොරවක ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 51 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් හම්බන්තොට සහ කඹුරුපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. සමාජයට මුසුවෙන හැම වාරයකම මුව ආවරණය පැළඳගෙන ඉන්න අමතක කරන්න එපා. එහෙම නොවුනොත් මේ කොරෝනා වෛරසයට නිරාවරණය වෙන්න ඔබට සිද්ධ වේවි. හොඳින් මතක තියාගන්න ඊළඟ වාරය ඔබේ කරගන්න එපා. එකට එකතු වෙලා හිටපු එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයලා හදපු සමගි ජනබලවේගයට අවුරුද්දක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ පක්ෂයේ පළමු සැමරුම් උළෙලත් අද පැවැත්තුණා. අවුරුද්දක් ගත වෙලත් මන්ත්‍රී 30 සත්නායක මහත්මයාට නම් නායකයා රනිල්ද සජිත්ද කියන ප්‍රශ්නයකුත් අද මතුණා. සමගි ජනබලවේගයේ පළමු සැමරුම කොළඹ හයිට් පිටියේදී පැවැත්වුණේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අභියෝග ජයගන්න එකට සිටගමු යන තේමාවෙන් සැමරුම පැවැත්වුණා. සමගි ජනබලවේගයේ නියෝජනය කරන මහජන නියෝජිතයින් රැසක් පළමු සැමරුමට එක්ව සිටියා. ඇයි අපි සමගි ජන බලවේගය නිර්මාණය කරේ? පළවෙනි එක තමයි තිබුණු ඩීල් දේශපාලනය නැති කරන්න. ඒ වගේම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන බලවේගයක් නිර්මාණය කරන්නටයි අපි සමගි ජන බලවේගය ස්ථාපනය කරේ. අපේ ජානවල තිබෙනවා කිසිම මොහොතක ජනතාව අත් නොහරින ශක්තිය. මේ ඓතිහාසික පිටියේ ඉඳලා අපි මේ ආරම්භ කරන්නේ ජයග්‍රහණයි වැඩපිළිවෙලක් කියන එක මම තමුන්නාසට මතක් කරන්න කැමති මිත්‍රවරුනි. බිම්මට්ටමින් ජයග්‍රහණ වෙනුවෙන් නායකත්වය දෙන අය ඒ සියලු දෙනාම ආරක්ෂා කරලා ඒ අයට නිසි තැන දෙන්න අනාගතයේ රනිල් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ ආණ්ඩුවකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා මම තමුන්නාසට මතක් කරන්න කැමතියි. අසත් සාලි මහත්තයා මේ දවස්වල පුවත් මවන්නෙක් බවට පත් වෙලා තියෙනවා. පසුගිය දවසක ඔහු කරපු ප්‍රකාශයක් ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා දේශපාලන නියෝජිතයන් කියනවා. මේ අසත් සාලිලා කරන්නේ සාමාන්‍ය මිනිසුන් අන්තවාදයට ගෙනියනවා, අන්තවාදයට ගෙනියලා ත්‍රස්තවාදීන් කරනවා. ඒ නිසා මේ අසත් සාලිලා වගේ අයවට විරුද්ධව නීතියෙන් ඉතා ඉක්මනින් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි අපි ඉතාමත් පැහැදිලිව ඉල්ලා සිටින්නේ. රජයේ නීතිය අපිට වැඩක් නෑ, අපේ නීතිය ශර්යා නීතිය. අපි අසත් සාලිට කියන්න තියෙන්නේ එහෙම ඕනනම් අසත් සාලිට පුළුවන් ඒ නීතිය රජයේන රටකට යන්න. දැන් හරිනම් කරන්න ඕනේ අසත් සාලිව ඒ නීතිය රජයන ඒ නීතිය නීතිය වෙච්ච රටකට පිටුවහල් කරන එක. නීතිය එක්තරා සුවිශේෂී කණ්ඩායමකට වෙනස් කියන එක පිළිගන්න බෑ. රටේ නීතියක් තියෙනවා නම් ඒ සැමටම සමාන විය යුතු නීතියක් තියෙනවා නම් ඒක සමම් පිළිගන්න ඕන. කිසිම කෙනෙකුට කියන්න බෑ අපි ওই නීතිය පිළිගන්නේ අපේ නීතිය මේක කියලා කැලෑ නීතියක් ගේන්න බෑ. ඒකට විරුද්ධයි. සාස්සාලි හිතේ ඇති එයා මේ වෙන රටක ඉපදිච්ච කෙනෙක් වෙන රටක ඉඳන් මේ කියන්නේ කියලා. ඒ නිසා කටවාචාල කමට කියපු ඒගොල්ලෝ අද ඇතුලේ ඉන්නවා. ඉදිරියේදී නීතියෙන් කටයුතු කරනකොට විඳවන්න වෙයි. ඒක නිසා අසාස්සාලට නෙමෙයි ඕන කෙනෙකුට එක නීතියයි. යම් යම් කණ්ඩායම් ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වෙන පරිදි ප්‍රකාශ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම තියෙන අපිට නෙවෙයි. ඒක බලධාරීන් ආණ්ඩුවට. ඒ නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. පළවෙනියෙන් ඔහුට කියනවා කවිල්ල මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න කියලා. වුණාවොත් ඔහුව අත්අඩංගුවට අරන් ප්‍රකාශයක් සටහන් කරගන්නවා. ඉතින් ඒ ක්‍රමයේදී පිළිපදිනවා අපි. මොකද නෑ බොහොම පැහැදිලිව පවතින නීති රාමුව තුල ඔහු වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවයි කියන එක පැහැදිලිව කියනවා. අසාසල්ලට එක නීතියකට තමයි අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපිත් එක්ක එව්ව වාන සජිත් එක්ක ඕනනම් එව පුළුවන්.
රංජන් රාමනායක මහත්මයා මේ දවස්වල ගත කරන්නේ අගුණකොළ පැලැස්ස බන්ධනාගාරයේ. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරුවෙක් වීම නිසා. රාමනායක මහත්මයාව රඳවලා තියෙන YO විශේෂ වාට්ටුවට යාබදව පොළොව යට සංගවලා තිබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන තියෙනවා. බන්ධනාගාර බුද්ධ්‍යංශයට ලැබුණු තොරතුරක් මත මෙම දුරකථනය සොයාගත්තා කියලා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහත්මයා කියනවා. වයි විශේෂාංශයේ පිටුපස සිරකරුවා ස්නානය කරන ස්ථානයේ පොළොව යට ස්මාර්ට් ජංගම දුරකථනයක් Samsung වර්ගයේ සොයාගෙන තිබෙනවා බන්ධනාගාර බුද්ධ්‍යංශ විසින්. මෙම වයි විශේෂාංශයේ රඳවා සිටිනවා රංජන් රාමනායක මහතා. රංජන් රාමනායක මහතාට මෙම දුරකථනය ලබා දීමට උත්සාහයක් දැරුවද ඔහු මේකට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව විශේෂ පරීක්ෂණයක් මේ සම්බන්ධව සිදු කරනවා. වයි අංශය තුළ ඔහු රඳවා සිටින්නේ විශේෂ ආරක්ෂාවක් යටතේ. මෙම ජංගම දුරකථන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි බාර දෙනවා. මොන විදිහටද මේක හුවමාරු කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න ඒ සඳහාත් පරීක්ෂණයක් කරනවා. බන්ධනාගාරයේ තියෙන CCTV පද්ධතිය ඇතුළු සියලු දේවල් සහ ජෑම පද්ධති මේ සඳහා අපි උපයෝග කරගන්න බලාපොරොත්තු වෙනවා. සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය ඒ සමගින් අවසන්. ජලිතමෙම රාත්‍රී 9:30ට. We'll be right back.